Sinhala Cinema ve eta meta bihu surupima niliya ayai Sandhya Kumari attatama ayata mokada une 1945 janawari 6 dina Jayasurya arachike Doni Mary Yuon Pereira upada labanawa ayage upangama Colombo siya mawage aabhasaya nisama yoon biyata elambena vitedi Yuon ge sitat rangane kirihi yomu wenawa වයස අවුරුදු 18දී ඒ කියන්නේ 1963 වර්ෂයේදී අදට වැඩිය හිට හොඳල් චිත්‍රපටය හරහා මේ ස්වරූපී යුවතිය සිංහල සිනමාවට ප්‍රවිෂ්ඨ වීමට වාසනාව උදා කරගන්නවා. මෙම චිත්‍රපටයේ ඇය සන්ධ්‍යා කියන ප්‍රධාන චරිතයට දායක වීමට අවස්ථාව ලබා ගන්නවා. ශ්‍රේෂ්ඨ යොමු වීමත් සමග යුවන් පෙරේරා සිය පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමනවා. යුගයේදී බොහෝ සිනමා නළනිලියන් තමන්ගේ නම් විදිහිරියට ගැලපෙන ආකාරයට වෙනස් කරගන්නවා. ටෝනි රණසිංහ, රවීන්ද්‍ර නන්දිනිය වැනි නළුවන් උදාහරණ වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සුරූපී යෝන් පෙරේරාත් ඇගේ නම සිනමාවට ඔබින ලෙස සන්ධ්‍යා කුමාරි යනුවෙන් භාවිතා කරනවා. අදටත් බොහෝ සිනමා විචාරකයින් ප්‍රේක්ෂකයින් සන්ධ්‍යා කුමාරිව හඳුන්වන්නේ සිංහල සිනමාවේ එතා මෙතා බිහියූ සුරූපීම නිරිය ලෙසයි. ඇත්තටම ඇගේ රූසපුව සමකාලීන ඉන්දිය නිලියන්ද අපි පවා කියා. දුටුවන් වශී කරවන රූසපුවක් ලැබීමට සන්ධ්‍යා කුමාරි වාසනාවන්ත වුණා. දියුණු රූපලාවන ක්‍රම, මේකප් ක්‍රම, සංස්කරණ ක්‍රම නොමැති අවධියක සන්ධ්‍යා කුමාරිගේ උපතින්ම උරුම වූ රූසපුවට ප්‍රේක්ෂකින් දැඩි ලෙස ආකර්ෂණය වුණා. 1960 දශකය තුළ සිනමා රසිකයින්ගේ සිහින කුමරී බවට පත්වීමට සන්ධ්‍යා කුමාරිට හැකි වුණා. ඇයට නොකඩවා චිත්‍රපටවල ප්‍රධාන භූමිකාව හිමි වුණා. ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්ත නළුවන් සමග එක්ව රඟපෑමට ඇයට වරම් හිමි වුණා. දීවරයෝ, පටාචාරා, අල්ලපු ගෙදර, සත පනහ, අක්කා නගෝ වැනි චිත්‍රපට ඇගේ සිනමා ජීවිතේ සන්ධිස්ථාන වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ සුරූපී නිලියගේ අත ගැනීමට බොහෝ ධනවත් තරුණීන් කැමැත්ත පළ කරා. මේ අතරතුර සන්ධ්‍යා කුමාරි උපාලි පෙරේරා නැමැති මෝටර් රථ ව්‍යාපාර හිමි ධනවත් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වෙනවා. මේ දෙදෙනාගේ ආදර කතාව එකල සරසවිය පුවත්පතේ කොටස් වශයෙන් පළවෙනවා. ඒ පුවත්පත් උණු කැම් වගේ විකිණී යනවා. මේ විවාහයෙන් ඇයට දියණියන් දෙදෙනෙකු ලැබෙනවා. සන්ධ්‍යා කුමාරිට මේ අවධියේදී ඇයට ලැබෙන ඇතැම් චිත්‍රපට ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඇගේ ජනප්‍රියතාවය දිගටම පවත්වා ගැනීමට ඇය කිසිදු උත්සාහයක් ගන්නෙත් නැහැ. මේ නිසාම ඇයට ලැබීමට තිබූ චිත්‍රපට බොහොමයක් මාලනී ෆොන්සේකාට හිමි වෙනවා. ක්‍රමක්‍රමෙන් මාලනී ෆොන්සේකා වාණිජ සිනමාවේ අගනිලිය බවට පත්වනවා. 1986 ඔක්තෝබර් 14 දින සන්ධ්‍යා කුමාරිගේ ජීවිතයට අවාසනාවන්ත දිනයක් උදා වෙනවා. ඒ සිය ආදරණීය සැමියා ගල්කිස්සේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා. 1978 සිට 1991 දක්වා කාලය තුළ සන්ධ්‍යා කුමාරි නිහඬවම ඇගේ ජීවිතය ගත කරනවා. 1991 ඇය සිය අවසාන චිත්‍රපටය වන අලිපපා සහ හොරු 40 වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. 1992 සන්ධ්‍යා කුමාරි නැවත විවාහ වූ බවට සඳහන් වෙනවා. ආරංචි මාර්ග අනුව ඇය මෙම කාලය තුළ තම ජීවිතය පිළිබඳව ඍණාත්මක හැඟීම් සහිතව සිටි බවත් ඒ නිසාම අධික ලෙස මත්පැන් පානය කිරීමට හුරු වූ බවත් සඳහන් වෙනවා. මේ නිසාම 1994 වර්ෂයේ වයස අවුරුදු 49දී මේ සුරූපී නිලිය ජීවිතයෙන් සමුගන්නවා. ඇගේ අකල් මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ අධික මත්පැන් පානය කිරීම නිසා ඇති වූ සිරෝසිස් රෝගී තත්ත්වයයි. කලකට ඉහත පුවත්පතක ප්‍රවීණ සිනමා විචාරකයෙකුගෙන් ප්‍රේක්ෂකයෙක් ප්‍රශ්නයක් අසා තිබුණා. ඒ වර්තමාන ලාංකික නිලියකගේ රූපය සන්ධ්‍යා කුමාරිගේ රූපට සමාන බව පවසා. නමුත් විචාරක අදහස වුණේ කිසිදු නවක නිලියකගේ රූපය
සන්ධ්‍යා කුමාරිගේ ස්වභාවික සුන්දරත්වය සමග සංසන්දනය කිරීමට නොහැකි බවත්, සන්ධ්‍යා කුමාරි එදා මෙදා ලාංකීය සිනමාවේ බිහි වූ සුරූපීම නිලය බවත්. ඉතින් අපිත් මේ දක්ෂ සුන්දර රංගන ශිල්පිනියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.